ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ලිහිල් කිරීම සම්බන්ධයෙන් යලි සිතා බැලීමට සිදු වෙතැයි අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. එම අමාත්‍යංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනස් වෙන්න ඕනේ කියන අවබෝධය ජාත්‍යන්තර සංවිධානත් ශ්‍රී ලංකාවත් අතර පැවතුණා. හැබැයි ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ රටේ ආරක්ෂාවට හානිකරදායක වූ වෙනත් පනතක් තවත් මුහුණුවරකින් ගෙනෙන්න. දළ අමාත්‍යාංශ ත්‍රී දාමුදාමේ සියලු දෙනා එකට එකතු වෙලා ඒ පිළිබඳව යෝජනාවලියක් හදලා තියෙන්නේ. පනත් කෙටුම්පතක් නෙවෙයි. ඒව පිළිබඳවත් අපි තාම අවසාන එකඟතාවයකට ඇවිල්ලා නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය තියෙනවා. හැබැයි අපිට ත්‍රස්තවාදී පනත වගේ වෙයි තියෙන කොන්දේසි ලිහිල් කරන්න ඕනේ කියපු රටවල් දැන් ත්‍රස්තවාදයට මැදි වෙලා තියෙනවා. අපේ ත්‍රස්තවාදී පනතට වැඩිය දරුණු වගන්ති ඇතුළත් කරමින් ඒගොල්ලන්ගේ නීති තර කරමින් සිටිනවා. ඒක නිසා අවසාන වශයෙන් අපිට මේ තියෙන යෝජනාවලිය මත තක්සිරුවක් ගන්න බෑ. අපි මේ තවදුරටත් අධ්‍යයනය කරමින් තමයි පවතින්නේ. ජනවාර්ගික වශයෙන් රට තුළ ඇතිවීමින් පවතින නොසන්සුන්තාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් එය ජාතික ආරක්ෂාවට බලපෑමක් විය හැකි බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයාරත්නායක මහතා පවසනවා. අද කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනයේ සඳහා වූ මහජන කොමිසම් සභාව සඳහා අදහස් සහ යෝජනා ලබා ගැනීම අද කොළඹදී සිදු කෙරුණා. නැවත වතාවක් LTT සංවිධානයේ ප්‍රතිසංවිධානය වල රට තුළට පැමිණීමට උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීම වළක්වා ගත යුතුයි. මේවා නැවත වතාවක් එළිවිසොත් ජාතික ආරක්ෂාවට විශාල බලපෑමක් ඇති වෙනවා. රට තුළ ඇතිවෙනා වූ මේ වාර්ගික වශයෙන් තියෙන මේ නොසන්සුන්තාවය මේවත් අපි හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ජාතික ආරක්ෂාවට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. විවිධ කණ්ඩායම් අදට රට තුළ සහ රටින් පරිබාහිරව ඉඳගෙන අපේ රට අස්ථාවර කරන්නට කටයුතු කරනවා. රටක ක්‍රීඩා වේවා සමාජීය වේවා ආර්ථිකීය වේවා තාක්ෂණීය වේවා මේ හැම අංශයකම ප්‍රතිපත්ති නිර්මාණය වෙනකොට ජාතික ආරක්ෂාව සමග වෙලෙන්ඩුන රටවල වල හැම එකම එහෙම තමයි. ඒකට කි පාරවල් පද්ධතිය හැදිලා තියෙන්නේ, වාරිමාර්ග පද්ධතිය හැදිලා තියෙන්නේ, අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ මේ ජාතික ආරක්ෂාව මත පදනම් වෙලා. රටක තියෙන ප්‍රධාන මර්මස්ථාන ත්‍රිංකොමලි හාබ, ලංකාව හම්බන්තොට හාබ, කොළඹ හාබ, ඒ වගේම වෙළඳ වෘත්තීන් විශේෂයෙන් ආහාර නිෂ්පාදනය වගේ දේවල් මොනර විවෘත ප්‍රතිපත්ති කතා කරත් ඒ රටවල් වෙන කාටවත් ඇඟිලි ගහන්න දෙවට දෙන්නේ නැහැ. ඒ අය තීරණය කරනවා මොනවද පිටර දෙන්නේ මොනවද නොදෙන්නේ කියන දේවල්. කටාර් අර්බුදයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් විනිමය අඩුවී රටේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වීමේ අවධානමක් තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපේ රටේ ආර්ථික අස්ථාවර භාවය උග්‍ර වෙමින් තිබෙනවා. IMF එකේ මීළඟ වාරිකය තවම ලැබිලා නැහැ. චීනයට වරාය පිළිබඳ සාකච්ඡා කළා මුදල් එනවා කිව්වා. මුදල් ලැබිලා නැහැ. දැන් මහා බැංකුව අධිපතිවරයා ප්‍රකාශයට පත් කළා තියෙනවා මේ වෙන විට ශ්‍රී ලංකාවට ලැබෙන මුදල් ප්‍රමාණය කටාර් සහ මැද පෙරදිගෙන් විශාල ලෙස අඩු වෙන්න පටන් ගත්තා කියලා. විදේශ රටවල සේවය කරන අය ඇමරිකානු ඩොලර් බිලියන 8.7ක් පමණ ලංකාවට වාර්ෂික වේවනු. අපි ආණ්ඩුවට අනතුරු හඟවනවා අර්බුදකාරී තත්වය තවත් අර්බුදකාරී අවස්ථාවකට පරිවර්තනය වීමට කලින් මහා බැංකුව අධිපතිතුමා කියපු ප්‍රකාශයේ ගැඹුරු පැත්ත ගැන හිතලා බරපතල තත්වයකට පරිවර්තනය වීම වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්න. ජනතාව පාරට බැහැලා තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සාධාරණයි. අඩුපාඩුකම් සිදුවෙන්නේ ඉංජිනේරුවන්, පර්යේෂණකරුවන්, කොන්ත්‍රාත්කරුවන්ගේ අතින්. මේක පළවෙනි සැරේ සිදුවන්නේ නෙවෙයි. ඒක ලොකු නෑ යම් කිසි නෑ නිවැරදි කියන්නේ ජලය ගමන් කරන මාර්ග මතුපිට විතරක් නෙවෙයිනේ. ජලය ගමන් කරනවා පොළොව යටට. දැන් උමඟක් හදනකොට පොළොව යටට බහින ගමන් මාර්ගය වෙනස් වෙනවා. අඩුපාඩුකම් මෙහි එළිදරව් කරන්න තිබුණ පරිසර වාර්තාවල විශේෂඥයන්ට සමහර විට විශේෂඥයෝ ඒ වාර්තාවලින් බාහිරව කියන අදහස් පිළිගන්නේ නැති තත්ත්වයකුත් පවතිනවා.
උමාවය බහුකාර්ය ව්‍යාපෘතියෙන් සිදු ඇති විනාශය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන්නයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඉල්ලීමක් කරනවා. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ උමාවය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව ලබන සඳුදා අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වන බවයි. උමාවය ව්‍යාපෘතිය පරිසර අධ්‍යයනය කිරීමේදී යම් යම් ගැටලු ඇති වුණු බවත් අපිට වාර්තා වෙනවා. ඉංජිනේරුවරුන් ලබා දුන් සමහර උපදේශ පිළිනොගත් බවත් අපිට පැහැදිලි වෙලා තිබෙනවා. මේ ව්‍යාපෘතිය දැනට 80%ක පමණ ප්‍රමාණයක වැඩ අවසන් වෙලා තිබෙනවා. එසම මේ නැවැත්වීම තුළ යම් සහනයක් ලැබෙන්නේ නැහැ. පරිසරයේ විනාශ වීම සැලකිය යුතු මට්ටමක සිදුවලා අවසන්යි. රජයේ විදියට මේ නිවැරදි කරන්නත් ඒ වගේම මේ හානිය සිදු වුණු අයට සහන ලබා දෙන්නත් සියලු ආකාරයෙන් කටයුතු කරනවා. ජනාධිපතිතුමා වෙනුවෙන් මා ඇතුළු අමාත්‍යවරුන් 3 දෙනෙක් ගෙන් විදුත් කමිටුවක් පත් කළා. जनता आर्थिक संबाधक आर्थिक संबाधक गणुदी व्यापारी नवत्तवादी रटवाल बहुकार जनाधिपति महिंद राजपक्ष මේකේ වර්ධ වර්තමාන පාලකයන්ගේ කියලා මේ ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ තමයි ආරම්භ කළේ 2015 8 වෙනිදා පරදිනකොට මේ ව්‍යාපෘතිය භෞතික ඉදිකිරීම් වලින් කළා තිබේ 116ක් අද කොහොමද අද 178ක් ව්‍යාපෘතිය කරලා ඉතින් දෙගොල්ලොම බග කියන්න ඕනේ දැන් දාලා තියෙනවා 75කට වැඩක් නැති කැබිනට් අනු කමිටුවක් මහින්ද අමරවීර ඇමතිතුමයි සොයිස ඇමතිතුමයි පාටලි චම්පිකයි ඔතනින් ওই සොයිසයි පාටලි වැඩකටම වැඩක් නැහැ 2015 මාර්තු මාසේ කැබිනට් අනු කමිටුවක් දැම්මනේ ඒකේ සභාපති රවි කරුණානායක හරින් ප්‍රනාන්දු රංජිත් මතුමණ්ඩාර සොයිස පාටලි ඔය කට්ටියට අපි ලියුම් යවුවා අපි කිව්වා විනාශය බලන්න බල්ලා තීන්දුවක් ගන්න මෙහෙ ආවෙත් නැහැ කොළඹ ප්‍රකාශ කරන්න අවස්ථාවක් දුන්නෙත් නැහැ හානි බලන්න ආවෙත් නැහැ එතකොට ඒ අනු කමිටුව දෙන්නේ වර්තමාන අනු කමිටුවට දැම්මට පස්සේ අපිට සාධාරණයක් ඉෂ්ට වෙයිද අපි ජනාධිපතිතුමාට හෙට දවසේ යෝජනා කරන්න හදනවා දේශපාලඥයන්ගෙන් සැදුණු ලස් අනු කමිටුත් එපා මෙච්චර කාලයක් නිලධාරින් බලධාරින් එක්කහුවලා කරපු කට්ටියත් අපට එපා අපි හෙට ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා අලුත් ජනාධිපති කොමිෂන් එකක් දාන්න උමාඔය බහුකාර්ය විනාශයේ ගැන සොයා බලන්න යාර තවත් තිල්ලින් අපේ තියෙනවා ඒවට කන් නොදුන්න ඊයට වඩා බරපතල තීන්දුවක් අපට ගන්න වෙනවා දිරණීමයක් නොමැතිව පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමේ අවධානමක් තිබෙන බව පෙප්‍රල් සංවිධානයේ පවසනවා මේ අතර අද පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී මැතිවරණයේ කල් දැමීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා ජූනි මාසයේ 20 වෙනිදා සභානායකතුමා කියන්නේ මැතිවරණ ඉතාම ඉක්මනින් තියෙනවා. හැබැයි කොට්ටාස 4500 දක්වා අඩු කරනවා කියලා. මේක හරියට තිත්ත බේ සීනි ඇතුලේ තවරලා ළමයින්ට කන්න දෙනවා වගේ වැඩක්. කොට්ටාස අඩු කිරීමයි මැතිවරණේ කඩිනමින් පැවැත්වීමයි දෙක එකවර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ලෝකේ තියෙන හොඳම පළාත් පාලන ක්‍රමයේ ගොඩනැගුවට වැඩක් නැහැ. ජනතාවට තමන්ගේ පාලකයා පත් කරගන්නට ඉඩකඩ දෙන්නේ නැත්තම්. දින නියමයක් නැතුව පළාත් පාලන මැතිවරණේ කල් දැමීමේ අවධානමක් අපි හැමෝම තියෙනවා. දිගින් දිගටම මැතිවරණේ කල් යනවා නම් ඒකේ වගකීම රජේ බාරගත යුතු වෙනවා. පක්ෂ කීපයක් යෝජනා කරනවා 70ක් වෝට් කොට්ටාස වලින් පත් කිරීම 60%කට අඩු කරන්නයි කියේ. ඒක කරන්න සිද්ධ වුණොතින් නැවත වර සීමා නිර්ණයක් පවත්වන්න වෙයි. එතකොට තව අවුරුද්දක් දෙකක් මේක ප්‍රමාද වෙයි. මේ ආණ්ඩුව කැමති නැහැ ජනතා මතය ප්‍රසිද්ධ වීමට මැතිවරණයක් හරහා. ජූලි මාසේ පළවෙනිදා ඒ කියන්නේ අනිද්දා මැතිවරණය පැවැත්වීමේ කොමිෂම महाजन नियोजित आयतन चंदेती अनिवार्य